හනත පාර්ලිමේන්තුවට දෙන්නත් කලින් මහා බිල්ලෙක් මවලා ඉතාමත් වැරදි ප්‍රතිරූපයක් මවන්න පාවිච්චි කරා. සාමාන්‍ය මරණාධාර සමිතියකුණත් තියෙන විවස්ථා. ඒ වගේම නීති රාමුවක් තියෙන. කටයුතු කරන විදිහක් තියෙන. සමාජ මාධ්‍යට විතර එහෙම පූර්ණ නිදහසක් ලැබෙන්න පුළුවන් කමක් නැහැ. මේක මාධ්‍ය කෙලසන තරුණ අයිතිය ඉවත් කරන උරුමයක් නෙවෙයි කරුමයක් වුණු නූතන පුරවැසියන් නෙවෙයි ගල් යුගයට අපේ රට ගෙන යන යෝජනාවක් සම්මත කරපු කමිටු අක්තමයි අරගලේ ප්‍රචණ්ඩත්වයේ නිර්මාණය කරේ වෙන කොතනකින්වත් නෙමෙයි අරලියගහ මන්දිරේ රැස්වීම තියලා මයිනගෝගමට ගහපු ගැහිල්ලේ මේක අශීලාචාර ක්‍රමයක් තිබෙන්නේ මේ අශීලාචාර ක්‍රමය අවිනීත ක්‍රමය මේක වෙනස් වෙන්න ඕනේ වැරදි කරන අයට දඬුවම් දෙන්න ඕනේ දැන් මම ජනාධිපති කාලයේ දිගන වෙච්ච විශාල කලබලයේ තමුන්නාන්සල දන්නවා මං සමාජ මාධ්‍ය සතියක් වැහුවා ඒ සතියක් වැහුවේ නැත්නම් ඒක මුනු රටම ගිනි අරගෙන විශාල මුස්ලිම් සිංහල කෝලාහලයක් මුනු රටේම එක්තරා ජාතික නාලිකාවක වැඩ කරන කෙනා මිනිසුන්ට තිත්ත ගුණ වරප කියන මිනිසුන්ට නිඳා අපහාස කරන පුද්ගලයා මගේ මාධ්‍ය ලේකම් විදියට සෞඛ්‍ය මැති කාලේ වැඩ කෙරුවා. පාර්ලිමේන්තුවේ විතරයි අත්‍තර බොරු කියන්න පුළුවන් chance එකක් තියෙන්නේ. පාර්ලිමේන්තුව ඇතුලේ තාම ඒක තියෙනවා മന്ത്രി වරප්‍රසාද වලට මොහා වෙලා ඕන බොරුවක් කියන්න පුළුවන්. උදේ පාන්දර ඇවිල්ලා උදේ පුවත්පතේ තියෙන එක පත්‍රයේ කියවන එක්කෙනා කියන්නේ එයාගෙන තතිනුත් දාලා තවත් ඒව දාලා තව කුලප්පු කරලා කියවන්නේ. ඒක බලන් ඉඳලා මෙතන නැවිලා එහෙම කියන කට්ටියකුත් ඉන්නවා තව. මේ ස්වභාවයේ ඉන්න අය අඩු ගන්න මේ ඔබන්න කියන්නේ මේ බොත්තම ඔබන්න කියන්නේ මොකටද කියලා දන්නේ නැතුව ඒකට අත උස්සනවා. අන්න ඒක තමයි මෙතන තියෙන ඛේදවාචකයේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පත්. දැන් අපි දැක්ක මේ ස්වභාවයේ බොහෝ අය අනත පාර්ලිමේන්තුවට එන්නත් කලින් මහා බිල්ලෙක් මවලා රටේ ඉතාමත් වැරදි ප්‍රතිරූපයක් මවන්න පාවිච්චි කරා. සමාජ මාධ්‍ය හැසිරීම අද අපේ රටේ ඉතාමත් අශීලාචාර ලෙස බොහෝ සමාජ මාධ්‍ය හැසිරෙන්නේ ඒ ආකාරය. ඒ නිසා එවැනි තැනකදී ඒකට බලපෑම් කරන්න ගන්න භූමිකාව හරිම භයානක. ඒ වගේම ඒකට මූණ දෙන්න තියෙන අසීරුතාවය අපිට හොඳටම දැනෙනවා. අද අපිට පේනවා මේ රට තුල ශිෂ්ට සමාජයක්, නීතිගරුක සමාජයක් හදන්න මේ පනත ඉතාමත් වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. හේතුව ගරු සභාපතිතුමනි අපේ රටේ සාමාන්‍ය මරණාධාර සමිතියකුණක් තියෙන විවස්ථාව. ඒ වගේම නීති රාමුවක් තියෙනවා. ඒකේ කටයුතු කරන විදිහක් තියෙනවා. හැබැයි සමාජ මාධ්‍යට විතර එහෙම පූර්ණ නිදහසක් ලැබෙන්න පුළුවන් කමක් නැහැ. හේතුව මේ සමාජ මාධ්‍ය තුල හැසිරෙන බොහෝ අය ශීලාචාර අය ඉන්නවා. ඒ වගේම අශීලාචාර පිරිස ඉතාමත් වැඩි. දැන් මා සම්බන්ධ පුවත්පත් මා සම්බන්ධ සිද්ධියක් ජනවාරි මාසේ 11 වෙනිදා පත්‍රය යන මුලපිටුව. දැන් මම මේක නිවැරදි කරගන්න ඔබතුමා දන්න මේ සම්බන්ධ ලොකු දැවැන්ත උත්සාහයක් කරා. පුවත්පත් ෆැමිලි කන්සර්ට් ගියා, උසාවි ගියා, වරප්‍රසාද කමිටුවට ගියා, ගොඩක් තැන්වලට ගියා. ගිහිල්ලා උත්සාහය අරගෙන 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 යන්තම් මාස 7කට පස්සේ ජූලි මාසේ ඒක ඔන්න ආපහු මුල්පිටුවට ගෙනල්ලා සමහරවරගෙන මගෙන් සමහරවරන් වැඩේ නිවැරදි කර. සමාජ මාධ්‍යවල මොනතරම් පිටු ගණනාවක් ගියාද ගරු සභාපතින මේ තියෙන්නේ ඔක්කොම මේ කාලේ සමාජ මාධ්‍යවල ගිහිපුවා. මේ එකකවත් මේ කවුරුවක් සීලාචාර උන්නේ නැහැ. මේ මේක කොයි වෙලාවකවත් මොහතකවත් නිවැරදි කරන්නේ. ඒ අය දාපු පළවෙනි ප්‍රවෘත්ති එලෙසමයි. ඒක කිසිසේත් නිවැරදි කරගත්තේ නැහැ. ඒ නිසා අපිට වෙච්ච අසාධාරණ මේ අපිට කරපු අවනම්බුව අපේ මේ ගොඩනගාගත්තු මහජන ගෞරවේ හානි කරන්න මේ ගත්ත උත්සාහයට අපිට වන්දි ගෙවන්න කවුරුවක් නැහැ. ඒ නිසා තමයි අපිට නීති ඕන වෙන්නේ. ඒ නිසා තමයි අපිට නීති ක්‍රියාත්මක කරන්න පුළුවන් නීතියක් රටර ගේන ඌමනාකම ඇති වෙන්නේ. නමට තියෙනවා මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසිය. මේක මාධ්‍ය කෙලසන තරුණ අයිතිය ඉවත් කරන උරුමයක් නෙවෙයි කරුමයක් වුණු නූතන පුරවැසිය නෙවෙයි ගල් යුගයට අපේ රට ගෙන යන යෝජනාවක් සම්මත කරපු කමිටුවක් තමයි මේ ආංශික අධීක්ෂණ කාරක සභාව. මට හිතෙනවා මේක සම්පාදනය කරලා තියෙන්නේ විශේෂයෙන්ම මේ වසර මැතිවරණ වසරක් නිසා. ජනාධිපතිවරණ මහා මැතිවරණ පවත්වන වසරේදී රටේ ජනතාවගේ භාෂණයේ නිදහස අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහ මුලින්ම කෙලසන සහ මුලින්ම උල්ලංඝනය කරන විනාශ කරන ව්‍යාපෘතියක් හැටියටයි මම මේ උත්සාහය දකින්නේ. මම පිළිගන්නවා වෛරී ප්‍රකාශ වැරදි තොරතුරු මත පදනම් වුණු විවිධ ප්‍රවෘත්ති සහ තොරතුරු ඒවා පිළිබඳව යම් නීතිමය ක්‍රියාවලියක් තියෙන්නට ඕන ඒවා නියාමනය කරන්න. සත්‍ය හෙළිදරව් කරන්න. බොරුව මත පදනම් වුණු චරිත ඝාතනය වළක්වන්න. අපි ඒක පිළිගන්නවා. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්නට යෙදුණු
ආකාරය මේ රජයේ කටයුතු කරන්නේ ආඥාදායකත්වයේ ඒකාධිපතිත්වයේ රජ කරවීමේ අරමුණින් තමයි මේ රජය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ. දැන් මෙතනදී කතා වුණා අරගලය. මේ රටේ තාරුණ්‍ය මේ රටේ ආර්ථික බංකොලොත්භාවය නිසා හානියට පත්තුණු සමස්ත ප්‍රජාව ක්‍රියාත්මක කරපු ක්‍රියාවලිය. මතක තබා ගන්න. අපි කිසිම දවසක ගෙවල් පුච්චනයකට මිනි මරණයකට දේපල හානි වලට කිසිදාක එකඟ වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. අරගලේ ප්‍රචණ්ඩත්වය නිර්මාණය කරේ වෙන කොතනකින්වත් නෙමෙයි අරලියගහ මන්දිරේ රැස්වීම තියලා මයිනගෝ ගමට ගහපු ගැහිල්ලෙන්. ඔන්න ප්‍රචණ්ඩත්වය පටන් ගත්ත තැන. ඒ නිසා මේ අරගලේ ගැන වැරදි අර්ථකථන දෙන්න ඉන්න එපා. මයිනගෝ ගමටයි ගෝඨගෝ ගමටයි ගහපු එකත් එක්ක තමයි ප්‍රචණ්ඩත්වය නිර්මාණය වුනේ. ඒ නිර්මාණය වුණු ප්‍රචණ්ඩත්වයත් අපි තරයේ ප්‍රතික්ෂේප කරා. ප්‍රචණ්ඩත්වයට අපේ රටේ ඉඩක් නැහැ. ඒ නිසා මේ පෙන්වන්න හදනවා මේ අරගලෙන් ගෙවල් පුච්චපු එක, මිනි මරපු එක මේක මුලින් ඉඳලම ක්‍රියා වුණු දෙයක් හැටියට. මයිනගෝගමයි ගෝඨගෝගමයි එදා ඒ ප්‍රචණ්ඩත්වයේ අරලියගහ මන්දිරේ ක්‍රියාත්මක වෙනතෙක් බොහෝ දුරට සාමකාමීව ඉෂ්ට සිද්ධ වුණා. ඒක තමයි සත්‍යය. ඒක තමයි යථාර්ථය. ජාතික මට්ටමේ තිබෙන රූපවාහිනී ඒ වගේම පත්තර ඒවැ යන ප්‍රවෘත්ති අරගෙන ඊළඟට එතනින් කෑල්ලක් දානවා සෝෂල් මීඩියා වලට බරපතල නිඳා අපහාස කරනවා. ඒක නිසා මේ ප්‍රධාන වශයෙන්ම මෙවැනි මේ තිබෙන නීති රීති මේ පනතේ තිබෙන නීති රීති නම් තදබල වැඩි. නමුත් මාධ්‍ය නියාමනයක් ඉතාම අවශ්‍යයි. මිනිසුන්ගේ චරිත ඝාතන කිරීම, නිඳා අපහාස කිරීම, ඉතාම අසත්‍ය ප්‍රචාර කිරීම මේවා සඳහා මේ රටේ මාධ්‍ය කටයුතු කරන්නේ ඉතාමත්ම පහත් තත්වයකට. දැන් මගේ ලොකු දුවගේ ගෙදර හොරු කැඩුවා. එතකොට ගෙනihin තිබුණේ කුස්සිය තියෙන බඩු ටිකයි. මේ මංගාව මේ රත්තරන් අස්සෝ ඒ ගෙදර මේ එහෙම මුකුත් තිබුණේ නැහැ. එතකොට කනබොන දේවල් ටික ගෙනihin තිබුණා. හාල් පොල් මිරිස් කිරි පැකට් සස්ජෙන්ටින් එකක් ඔන්න ඕවා ගෙනihin තිබුණා. ඊළාට මට කටාර් රාජ්‍යයට ගිය ස්ටේට් විසිට් එකේදී ප්‍රධාන වශයෙන්ම නායකයෙකුට දෙන්න ත්‍යාගයක් ඒක හම්බ වුණා. ඒක මම පොළොන්නරුව මියුසියම් එකේ තියලා තියෙනවා. මම කෝටි 100ක් වැය කරලා පොළොන්නරුව මියුසියම් එක හැදුවේ. කිසිම ජනාධිපතිවරුගේ කාලේ මේ රටේ කෞතුකාගාරයක් හදලා නැහැ. අද තියෙන කෞතුකාගාරය කොළඹ සුද්ධු හැදුවේ. සුද්ධන්ගේ පාලනයේ කාලේ තමයි කෞතුකාගාරය හැදුවේ. නමුත් මම කෝටි 100ක් වැය කරලා තට්ටු 4ක විශාල ගොඩනැගිල්ලක් හැදුවා. දුවගේ ගෙදර හොරු කඩපු එක එක්තරා මාධ්‍ය ආයතනයක උදේට පත්‍ර කියවන එක්කෙනෙක් ඉතාම අශීලාචාර විදිහට තමයි මේක කිව්වේ. රාජ්‍ය නායකයෙන් රාජ්‍ය නායකයෙකුට දුන්නාම තෑග්ගක්. ඒක දුවගේ ගෙදර තියෙන එක හරිද කියලා. දුවගේ ගෙදර තිබුණේ මේ රාජ්‍ය නායකයා මමත් එක්ක ගිය PhD එකේ 3 දෙනයි, මැතිඅමතුරු 3ක් නැත්නම් 4ක්. ඒගොල්ලෝ ඔක්කොටම දුන්නා කටාර් 1 මිලියන් වලට වඩා වටින උරලෝසු. ඒගොල්ලන්ට ඔක්කොටම දුන්නා. දීලා මට නිල වශයෙන් දෙන එකක් දීලා තමයි මේ අර නාලිකාවේ මිනිහා ඊයේ පෙරේදා පත්‍රයේ තිබුණු කෑලි අරගෙන රාජ්‍ය නායකින්ට දුන්නාම ඒවා මේ ගෙදර දුවට දෙනවද කියලා හිතන්. ගෙදර දුවට තිබුණු රාජ්‍ය නායකයෝ දුන්නේ ඒවා නෙවෙයි. පොළොන්නරුව කෞතුකාගාරයට ගියාම වෙනම කාමරයක් තිබෙනවා. මම ජනාධිපති කාලේ මට හම්බෙච්ච සියලුම තෑගි ඔක්කොම තියෙන කාමරයක් තියෙනවා ඒකේ. එතකොට ඒ කාමරයට ගියාම බලන්න පුළුවන් පොළොන්නරුව කෞතුකාගාරේ මම අලුතෙන් හදපු එකේ මම ඒ කෞතුකාගාරයට සියලුම දේ දීලා තිබෙනවා. හැබැයි මීට කලින් හිටපු ජනාධිපතිවරු ඒව කෞතුකාගාර හැදුවද කාට දුන්නා දේව අපි දන්නේ නැහැ. දැන් ජනාධිපති කාලේ මම ඉන්න කාලේ මේ ඒ විදිහට නමුත් ඊටාම පහත් විදිහට තමයි මේ ඇතැම් මාධ්‍ය ආයතන ඒ වගේම සමාජ විබ්බඩුයි කලින් කතා කරපු කතිකෙන් කිව්වා වගේ පාසල් දරුවන් විනාශ කිරීම මේ නිර්වචක කළා හිටන් ඒ ෆොටෝ ෂෙයා කරන එක ඒවා මේ 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 ඒ ළමයි කුවේ තාත්තා කෙනෙක් තමන්ගේ දුවව නිර්වචක කළා ෆොටෝ අරගෙන පහුගිය දවස්වල විකුණලා මම දැක්ක පත්‍රයේ තියෙනවා ඒකට පරීක්ෂණයක් යනවා කියලා. ඒක නිසා මේ තත්ත්වයන් සැලකිල්ලට ගන්නට ඕනේ. දැන් වැල්බීර් පුටින් ජනාධිපතිතුමා මට රත්තරන් කඩුවක් දුන්නා. ඒකේ මැණික් ගල් ඔබ්බපු එකක්. සුදු අධිරාජ්‍යවාදීන් අපේ රට අල්ලගන්න සටන් කරපු වෙලාවේ අපේ නිලමෙවරීකුවේ කඩුවක් ඒක. ඒක ලන්ඩන් වෙන්දේසිය තිබ්‍ර තමයි රුසියාව රුසියන් එම්බසඩ් අරගෙන එහෙ තියලා මට දුන්නේ. මට එහෙම දුන්නාම මම මේ රත්තරන් කඩුව සතියයි ගෙදර තියාගෙන හිටියේ එන අයට පෙන්නන්න. මම කොළඹ කෞතුකාගාරයට දුන්නා. කොළඹ කෞතුකාගාරේ යන්න තියෙන වැල්බින් පුටින් මහත්තයා මට දුන්න කඩුව. ඒක කොච්චර වටිනවද මට කියන්න පුළුවන් අංකමක් නැහැ. නමුත් මේ මාධ්‍ය ආයතන මේ වල තිබෙන හැසිරීම
මේක ගත්තාම ප්‍රධාන වශයෙන්ම දැන් ඔය යුනෙස්කෝ එකෙන් කරන පොඩි පොඩි තිබෙනවා මියුසියම් පොඩි ඒවා අනුරාධපුර මාතලේ ඓතිහාසික වටිනාකම් තිබෙන ප්‍රදේශවල ඒවා ඉතාම පුංචි කාමරවල තිබෙන්නේ නෝත් මම පැහැදිලිව කියන්නට ඕන මම තමයි කෞතුකාගාරයක් හදලා ඒ කෞතුකාගාරයේ තවත් දේවල් රාශියක් තියෙනවා සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික සිස්ටම් වැඩ කරන්නේ ඒ තුල එතෙන්ට තමයි මම වගේ තෑගියන්න ඔක්කොම තියෙනවා බලන්න ඔය නිවේදකයටත් ඒ ගැන යම් වැරදි ආවෝදයක් රටට ගිය නිසා ඕන කෙනෙකුට කෞතුකාගාරයට ගිහිල්ලා බලන්නට පුළුවන් මේක අශීලාචාර ක්‍රමයක් තිබෙන්නේ මේ අශීලාචාර ක්‍රමය අවිනීත ක්‍රමය මේක වෙනස් වෙන්න ඕනේ වැරදි කරන අයට දඬුවම් දෙන්න ඕනේ දැන් මම ජනාධිපති කාලයේ දිගන වෙච්ච විශාල කලබලයේ තමුන්නාන්සල දන්නවා මුස්ලිම් මේ සිංහල ජනතාව ඇතුළ අතර වෙච්ච ප්‍රශ්නේ මම සමාජ මාධ්‍ය සතියක් වැහුවා ඒ සතියක් වැහුවේ නැත්නම් ඒක මුළු රටම ගිනි අරගෙන විශාල මුස්ලිම් සිංහල කෝලාහලයක් මුළු රටේම යනවා මම සමාජ මාධ්‍ය සතියක් වහපුවාම ඒකෙන් තමයි පාලනය කරගන්න පුළුවන්කම ලැබුණේ ඒක නිසා මම මගේ කතාව අවසන් කරන්නම් එක්තරා ජාතික නාලිකාවක වැඩ කරන කෙනා මිනිසුන්ට තීත්ත ගුණහරප කියන මිනිසුන්ට නිඳා අපහාස කරන පුද්ගලයා මගේ මාධ්‍ය ලේකම් විදියට සෞඛ්‍යමිති කාලේ වැඩ කෙරුවා ඊට පස්සේ ජනාධිපති කාලේ 2018 මංගාවට අඬාගෙන ඇවිල්ලා මට කිව්වා ජීවත් වෙන්න විදියක් නැහැ ඒක නිසා මට රස්සාවක් දෙන්නයි කියලා මගේ මාධ්‍යකගේ අධ්‍යක්ෂය කළා ඒ පුද්ගලයාව දැම්මා එතකොට ඒ විදිහට කරපු කෙනා තමයි දැන් ওই විදිහට මට පහර ගහන්නේ असत्य प्रकाश करन मे भाषण निधस कवभाविता कर्ण पिछितर इलक करगिन यम देशपालन वास्यको विनत्वास्यगन जनतावतुल एको इतरा खंडायमक्तुल वैरक्यति कर्ण खंडायम बियवियुतु जाति कारक्षव महाजन सौख्य हो महाजन सामेट तर्जनयकुन असत्य प्रकाश मे कपि दक्क कोविड काले विविध इन्नत पिलिबंदो यम यम कथागिनिच्चा कोविड काले विविध आरक्षक देवल पिलिबंदो कथागिनिच्चा मेक गरु मूलसे मंत्रीतुमने मम होंदरम अध्यक्षीमेन दन्नो पहुगी अवरुद्देके समहारु एविल्ला කිව්ව අපිට ඉන්ධන තියෙනකට ලංකාවේ තෙල් නැහැ තව දවසයි දෙකයි තිරකට ගිහලා ජනතාව කැළඹුණා ගිහලා ඉන්ධන පෙරෝම් මලගාව පෝලිං හැදුණා බාල තෙල් රටට ගෙනත් තියනවා කියලා අසත්‍ය ප්‍රකාශ කෙනිච්චා දැන් ඊයේ පෙරේද දවසේ කෙනෙක් කිව්වනේ රංජන් ජාලාල් කියන කෙනෙක් කර ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිවල ඉන්න පුද්ගලයෙක් කැලකෝනේ පාර්ලිමේන්තුව ගෙවන්න තියන කෝටි 7ක විදුලි බිලක් කියලා ඒ මොකද්ද කරේ අසත්‍ය ප්‍රකාශයක් කළා මුළු පාර්ලිමේන්තුව කරේම ජනතා වෛරය වැඩි කරන ප්‍රකාශයක් මේ වගේ ප්‍රකාශ කරන කට්ටිය බියවිය යුතුයි මේ පරතෙන් පස්සේ මොකද ඒ පිරිසට විරුද්ධව මීට ඉස්සෙල්ලා නීතිමය වශයෙන් කටයුතු කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ මේක නීතිමය වශයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පදනම හැදෙනවා හැබැයි එකක් වෙන්න ඕන අපි මේ පනත් සම්මත කරලා තියෙනවා මේ පාර්ලිමේන්තුව තුලේ ඕන තරම් මම එකක් කියලනවා මහජන ආරක්ෂක ඇමතිවරයාගෙන් මේ පනත සම්මත වුණාට පස්සේ මේක හැම අකුරක්ම ක්‍රියාත්මක කරන්නත් වැඩපිළිලක් මේ රටේ ක්‍රියාත්මක කළ යුතුයි කියලා. ඒක ක්‍රියාත්මක වෙන්න ගමන් කාලයක් තියෙනවා. අධිකරණයට අපහස වන අසත්‍ය ප්‍රකාශ. ආගමික ඇදහිීමට හෝ ප්‍රජාවට බාධා වන ලෙස කරන අසත්‍ය ප්‍රකාශ. මාර්ගත ගිනුමක් මගින් යම්තරක්ර මූල්‍යමය හෝ දේපලාලාභයක් සිදුන කරන වංචනික ප්‍රකාශ මාර්ගත ගිනුමක් වෙනුවෙන් වෙනත් අයෙක් ලෙස පෙනී සිටමින් කරන වංචාවන් යම් තැනකට හිංසා කිරීමේ අරමුණින් ඒ තනත්තගේ පෞද්ගලික තලතුර පළ කිරීම මාර්ගත ගිනුමේ ගිනුමක් මගින් ළමා අපයෝජන ක්‍රියාවට ආධාර අනුදෙන දෙන ඡායාරූප හඬපට හෝ වීඩියෝපට පළ කිරීම මෙන්න මේ කියන කටයුතු ඒ වගේම ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි ලංකාව තුල ව්‍යාජ මාර්ගත ගිනුම් පවත්වාගෙන යනවා නම් ඒවත් තහනම් කිරීමට මේ පනත උපයෝගී වෙනවා දැන් ජනතා විමුක්ති පෙරමුණේ එක්තරා ක්‍රියාකාරිකයෙක් කියලා තිබුණා මීට සති මාස දෙක තුනකට ඉස්සෙල්ලා දැන් අපි අපේ වැඩේ ගෙනියන්නේ අපේ ඉන්නවා කාඩර් එකේ 700ක් 700 ගිනුම් 100 හදලා 70000ක් දැන් ලංකාවේ තියෙනවා මේකෙන් තමයි බොරුව ගෙනියන්නේ දැන් මේවට වැට බැඳෙනවා අන්න එහෙම කරන කට්ටිය බිය වෙන්න ඕන අර Facebook එකෙන් ජනාධිපතිලා ඉන්න කට්ටිය Facebook එකේ ව්‍යාජ ගිනුම් හදාගෙන අන්න ඉන්න 50000ක් ලක්ෂයක් කියලා හිතන කට්ටිය එක දවසෙන් ඒ ව්‍යාජ ගිණුම් ටික අයින් වෙනකට බියවිය යුතුයි කරු මුලාසනේ මන්ත්‍රීතුමියනි. ඒ නිසා මේ පනත් අත්‍යවශ්‍යයි කරු මුලාසනේ මන්ත්‍රීතුමියනි. දැන් මේක ගෙනාවට පස්සේ පාර්ලිමේන්තුවේ විතරයි ඇත්තට බොරු කියන්න පුළුවන් chance එකක් තියෙන්නේ. පාර්ලිමේන්තුව ඇතුලේ තහම ඒක තියෙනවා මන්ත්‍රී වරප්‍රසාද වලට මුවා වෙලා ඕන බොරුවක් කියන්න පුළුවන්. ඒකත් මේක ඇතුළට එනවා නම් හොඳයි. මොකද පාර්ලිමේන්තුවේ උනත් උදෑසන කාලේ පාවිච්චි කරන්නේ මේ හවස කාලය විවාදයට කාලේ අඩු වෙන්නේ උදේ පාන්දර ඇවිල්ලා අර උදේ පත්‍ර දැන් උදේ පුවත්පතේ තියෙන එක පත්‍රයේ කියවන එක්කෙනා කියන්නේ එයාගෙන් අතිනුත් දාලා තවත් ඒව දාලා තව කුලප්පු කරලා කියවන්නේ. ඒක බලන් ඉඳලා මෙතන ඇවිල්ලා එහෙම කියන කට්ටියකුත් ඉන්නවා තව. පත්‍රයේ විස්තරේ කියන කට්ටියක් ඉන්නවා 272 කියලා මෙතන. ඒකටත් වැටබැඳෙන්න ඕන ගරු මුලාසිරි මන්ත්‍රීතුමනි. මේ පනත අදාළ පාර්ශ්ව කරුවන් සමග හරියට සාකච්ඡා වුණාද? හරියට සාකච්ඡා වුණා නම් මේ පනත ගැසට් කරාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේයි මේ පනත අභියෝගයට ලක් කර. මේකෙන් පළමුව වෙනවා මේ පනත සාකච්ඡා කිරීමේ යම් යම් අඩුපාඩු
අඩු සිද්ධ වෙලා තියෙන කාරණේ. ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයේ සමාජ ජල ගැන කතා කරන වෙලේ ඉදිරි විදාමත්ම වැදගත් පාර්ශවකරුව තමයි මේ පහසුකම් සපයන ආයතන. Apple, Facebook, Google, Amazon, LinkedIn, Twitter, Yahoo, Booking.com වගේ මේ ආයතන ගණනාවක් නියෝජනය කරන Asia Internet Coalition එක කියනවා මේ පනතට උන්ට එකඟ වෙන්න බෑ කියලා. මන්ත්‍රී ගරු ඇඹතිතුමා ඊයේ කිව්ව උන් සමග සාකච්ඡා කළා තියෙනවා උන් එකඟ වෙලා තියෙන කිලා නමුත් ඊය හවස උන් නිවේදන නිකුත් කරනවා උන් එකඟ වෙන්නේ නැහැ කියලා. ඊළඟට එකෙන් පේන පාර්ශවකරුවන් මේකට එකඟ නැහැ කියලා. අදත් එළිය විරෝධතා. ඊළඟ ශ්‍රේෂ්ඨාධිකරණය මොකද කරන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණය මේ පනතේ වගන්ති 56කින් 32ක් හෝ 34ක් වැරදි කියලා ව්‍යවස්ථාවට එකඟ නැහැ කියලා කියන එක කියන්නේ මොකද්ද? 56ක් මේ පනතේ ශ්‍රේෂ්ඨාධිකරණය සංශෝධනය කරන්න කියලා කියනවා. එහෙමනම් මේක ඇත්තටම පනතක්ද කියන ප්‍රශ්නය අපිට ඇති වෙනවා. ඔබතුමායි කාලය අවසන්. ඊළඟට ඇමතිතුමා කියනවා තව සති දෙකකින් මේක කැබිනට් මණ්ඩලයට දාලා තවත් සංශෝධන ඉදිරිපත් කරනවා කියලා. එතුමාට අර විශේෂඥ කමිටුව කියලා තියෙන විදිහට සංශෝධන 14ක් ගෙනාවොත් මේ පනත 100% වෙනස්. මේ මුලින්ම කතා කරපු පනත නෙවෙයි මේ ඉන්නේ 100% වෙනස් පනත කියන්නේ. අන්න ඒ නිසා තමයි අපි ඊයේ ඉල්ලුවේ කරුණා කරලා මේක කල් දාලා මේක නැවත සාකච්ඡා කරන්න කියලා. නැවත් ආණ්ඩුව බලහත්කාරයෙන් මේක පාර්ලිමේන්තුවට ගෙනාවා. මේක සභාවට දැම්මාම සභාවේ මතය ගන්න මේ සභාවේ ඉන්න අය අඩු ගන්න මේ ඔබන්න කියන්නේ මේ බොත්තම ඔබන්න කියන්නේ මොකටද කියලා වත් දන්නේ නැතුව ඒකට අත උස්සනවා. අන්න ඒක තමයි මෙතන තියෙන ඛේදවාචකයේ මුල් අසුර. බොහොම ස්තුතියි. අපි මේ නියාමනයේ නෙමෙයි විරුද්ධ, අපි විරුද්ධ මේ ක්‍රියාවලියට.